සුබදාසනක් සියලු දෙනාටම පළතුරු ආශ්‍ර නිෂ්පාදන ගැන කතා කරද්දී විශේෂයෙන්ම ජෑම් කෝඩියල RTS සකස් කිරීමේදී අපිට ඇතිවන විශාල ගැටලුවක් තමයි අමුද්‍රව්‍ය සපයා ගැනීම. ඊට විසඳුමක් විදිහට අපි දන්නවා පළතුරු කියන්නේ වාරකෙදී පමණක් පළදරන භෝගයක්. ඉතින් අපිට විශේෂයෙන්ම වසරකදී එක පාරක් නැත්නම් දෙපාරයි පළදරන්. ඉතින් අපි RTS කෝඩියල් හරි ජෑම් වගේ නිෂ්පාදනයක් සිදු කිරීමේදී ඒකාකාර නිෂ්පාදනයක් අපිට කරගෙන යෑමේදී අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒ සඳහා අපිට විසඳුමක් විදිහට පළතුරු පල්ප සකස් කරලා කල් තබා ගැනීමෙන් අපිට අපේ නිෂ්පාදන ඒකාකාරව සිදු කර ගැනීම හැකියාවක් අපිට ලැබෙනවා. ඉතින් අද දවසේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පළතුරු පල්ප සකස් කර ගන්න ආකාරය, අපි කල් තබා ගන්නේ කොහොමද, ඒ වගේම අපි පළතුරු පල්ප සකස් කර ගැනීම නිෂ්පාදනාගාරයක් සකස් කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව. පළතුරු පල්ප සකස් කිරීමේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ අපේ පළතුරුවල පෝෂක ගුණය, රසය, පැහැය වගේ ගුණාත්මක ලක්ෂණ හැකිතාක් අපි ආරක්ෂා කරගනිමින් අපේ නිෂ්පාදනවලට ක්ෂුද්‍ර ජීවීන් ආසාදනය නොවන ආකාරයෙන් ඇසුරුම් කරලා කල් තබා ගැනීම. මෙහිදී අපි සැලකිලිමත් යුතු ප්‍රධානම කරුණ තමයි අපි පළතුරු තෝරා ගන්නේ කොහොමද කියන එක. විශේෂයෙන්ම අපි පළතුරු පල්පේ සකස් කරන්නේ ජෑම් එකක් ජෑම් නිෂ්පාදනයට නම් අපි එහිදී ගොඩක් ඉදිච්ච පළතුරු තෝරගන්න ටිකක් අමු ස්වභාවයෙන් යුක්ත පළතුරු තමයි තෝරගන්නේ. ඕනේ අපි RTS එක කෝඩ් එකක් හදන්න නම් අපි පල්පේ සකස් කරන්නේ එහිදී අපි තරමක් ඉදුණු පළතුරු තෝරගන්න පුළුවන්. මේ ආකාරයට අපේ අවසාන නිෂ්පාදනය අපි අරමුණු කරගෙන තමයි පළතුරු තෝරගන්න ඕනේ. ඒ වගේම අපි පළතුරු අපි නිෂ්පාදන කියන්නේ පල්පේ සකස් කරන් තෝරගද්දී තැලිච්ච පොඩි වෙච්ච තැලිච්ච සීරිම් සහිත පළතුරු අපි කොයි වෙලාවකත් පාවිච්චි කරන්න එපා. මොකද තැලුනම එතනින් අපි දන්න සෛල බිඳ වැටලා පළතුරු වල තියෙන එන්සයිම පිටතට ඇවිල්ලා වර්ණය වෙනස් වීම, රසය වෙනස් වීම වැනි දේවල් වෙන්න පුළුවන්. ඒකට අපේ නිෂ්පාදනයේ ගුණාත්මය පහළ බසිනවා. ඒ නිසා අපි තැලිච්ච පොඩි වෙච්ච තැලිච්ච සීරීම් සහිත පළතුරු පාවිච්චි කරන්න හැ. ඒ වගේම නරක් වෙච්ච පළතුරුත් කොයි වෙලාවකත් පාවිච්චි කරන්න එපා. නරක් වෙච්ච කොටස ඉවත් කරලා එහෙම වුණොත් අපිට පේන නැතුණට ක්ෂුද්‍ර ජීවීන් ආසාදනය වෙලා ඉන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදනයට ක්ෂුද්‍ර ජීවීන් ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා නරක් වෙච්ච පළතුරු පාවිච්චි කරන්න එපා. ඒ වගේම අපේ නිෂ්පාදනයට අපි පළතුරු තෝරාගත්තී හැකිතාක් අපේ ගෙවැත්තෙන් හරි නැත්නම් අපිම ගිහින් අසන නෙලා ගත යුතුයි. මොකද අපි කඩේ තියෙන පළතුරු අපි මිලදී ගත්තොත් සමහර වෙලාවට අනුමත නොවන ආකාරයට පළතුරු ඉදවන්න පළතුරු ඉදවීම් ක්‍රම භාවිතා කරන්න පුළුවන්. පළතුරු ඉක්මනින් ඉදවගෙන අපි දන්නා විවිධ ක්‍රමවේද වලද මහතුන් පාවිච්චි කරනවා. ඉතින් මෙහෙම ඉදවපු පළතුරු වල මේ ස්වභාවික රසය, පැහැය, ඒ ස්වභාවික සුවඳ නැහැ. ඉතින් එහෙම පළතුරු අපි පාවිච්චි කරොත් අපේ නිෂ්පාදනයේ අපිට අවශ්‍ය ගුණාත්මය තහවුරු කර ගැනීමේ ගැටලු මතුවෙනවා. අනෙක් කරුණ තමයි අපි පළතුරු අපේ නිෂ්පාදනයට තෝරා ගත්තේ අපි සැලකිලිමත් වෙන තවත් කරුණක් තමයි අපිට පළතුරු කොටස් දෙකකට බෙදන්න පුළුවන් ආන්තික සහ ආන්තික නොවන ලෙස. මෙසේ අපි පළතුරු කොටස් දෙකකට බෙදන්නේ අපි දන්නවා පළතුරු ඉදෙන්නේ එතිලින් කියලා හෝමෝන එක. මේ එතිලින් හෝමෝනේ නිපදවීම සහ පළතුරු ඉදීම අතර තියෙන සම්බන්ධයක් මත පදනම් කරගෙන තමයි අපි මෙහෙම පළතුරු කොටස් දෙකකට බෙදන්නේ. මේදී ආන්තික පළතුරු අපිට අසන නෙළුවට පස්සෙත් අපිට බාහිරින් එතිලින් සපයලා හරි ඉදවා ගැනීම හැකියාව තියෙනවා. නමුත් ආන්තික නොවන පළතුරු අපිට අසන නෙළුවට පස්සේ තවදුරටත් ඉදීම සිද්ධ වෙන්නේ නැහැ. අපිට උදාහරණ විදිහට ආන්තික පළතුරු නැත්තම් ක්ලයිමැක්ටරි පළතුරු වලට දක්වන්න පුළුවන් අඹ, පැපොල්, කෙසෙල්, අලිපේර, පේරවැනි පළතුරු, ආන්තික නොවන පළතුරු විදිහට අපිට දොඩම්, කොමඩු, අන්නාසි වගේ පළතුරු හඳුන්වන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති දොඩම් පැහුනට පස්සෙත් අපි ටිකක් දවස් ගහේම තියෙන්න අරිනවා. එහේ රසය, පැහැය වර්ධනය වෙන්නේ. ඒ වගේම කොමඩුත් අපි පැහෙන්නේ නැතුව ඉදෙන්න ආරම්භ වෙන්නේ නැතුව අපි අසන නෙළුවත් ඔයාලා දැකලා ඇති එහි ඒ වර්ණය වර්ධනය වෙන්නේ, රසය වර්ධනය වෙන්නේ, එවැනි ගැටලු ඇති වෙනවා. අන්නාසිත් ඒ වගේ අපි සාමාන්‍යයෙන් අසන නෙලන්නේ 10%ක් විතර කහපාට වුණාට පස්සේ අන්නාසි වල පොත්ත අයිති වෙන්නේ ආන්තික ඝණයට. ඇතුලේ මදය අයිති වෙන්නේ ආන්තික නොවන ඝණයට. ඒ නිසා අපි අමුවෙන් අන්නාසි ගෙඩියක් අසන නෙළුවොත් සමහරට පොත්ත කහපාට වෙනවා. ඒ වුණත් ඇතුලේ මදයේ ඒ ස්වභාවික රසය සහ පැහැය වර්ධනය වෙන්නේ නැහැ.
මේ නිසා අපි මේ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපේ නිෂ්පාදනයට පළතුරු තෝරා ගැනීමේදී. පළතුරු පල්ප් සකස් කිරීම නැත්නම් අපි පරිරක්ෂණය කරගන්නේ කුමක්ද? මම කලිමුත් මේ ගැන කතා කරා. අපිට පළතුරු අපිට කල් තබා ගන්න බැහැ. මොකද පෝෂක ගුණය අනුනයි. ඒ නිසා ඉක්මනින් ශුද්ධ ජීවන ආසාදනය වෙනවා. නමුත් අපිට පළතුරු පල්පේ සකස් කරන වැඩි කාලයක් ගබඩා කර තබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අපේ ආහාරවල විවිධත්වයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම අපේ නිෂ්පාදන කටයුතු වලට අපිට පළතුරු පල්පේ සකස් කරලා ගබඩා කර තබා ගැනීමෙන් නිෂ්පාදනයේ සිදු කිරීම පහසුවක් ඇති වෙනවා. ඒ වගේම අපිට වෙළඳපොළට පළතුරු සපයනවාට වඩා පළතුරු පල්පේ සකස් කරලා අපිට සැපයීමෙන් අපිට වැඩි ආදායමක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. ඒ වගේම පළතුරු කියන්නේ වාරයකදී අධිකව පළ දරන භෝගයක්. ඉතින් අපිට අතිරික්ත අස්වැන්න පල්ප ලෙස සකස් කරලා කල් තබා ගැනීම හැකියාවක් තියෙනවා. පළතුරු අශ්‍ර නිෂ්පාදන හරි අපි පළතුරු පල්පේ පරිරක්ෂණය කිරීමේදී විවිධ මූලධර්ම පාවිච්චි කරනවා. එකක් තමයි ආහාර මත ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වීම වළක්වා ගැනීම. මෙහිදී අපිට ප්‍රධාන වශයෙන් පිරිසිදු පළතුරු භාවිතා කරන්න පුළුවන්. එතකොට අපිට අපේ නිෂ්පාදන ක්ෂුද්‍ර ජීවීන් පළතුරු මගින් ඇතුළු වීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම වියළීම සාන්ද්‍රීකරණය වැනි ක්‍රමවේද භාවිතා කරලා අපිට අපේ නිෂ්පාදනයේ තියෙන ජලය නිදහස් ජලය ඉවත් කිරීම මගින් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙන්න අවශ්‍ය ජලය අවම මට්ටමකට පවත්ව ගැනීමෙන් අපිට අපේ නිෂ්පාදන කල් තබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම වියළීමේදී ජලය 8%ක් පමණ ප්‍රමාණයකට අඩු කරනවා. එතකොට ක්ෂුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න අවශ්‍ය ජලය නැතිවීම ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම පරිරක්ෂක අපිට භාවිතා කරන්න පුළුවන් උෂ්ණත්ව පාලන ක්‍රමවේද අපිට භාවිතා කරන්න පුළුවන්. අනෙත් කාරණය තමයි පළතුරුල ස්වභාවික පවතින එන්සයිම් අක්‍රිය කිරීම නැත්නම් ප්‍රතික්‍රියා වේගය අඩු කිරීම මගින් අහිතකර සංයෝග ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති පළතුරු එළවලු කැපුවම ඒ පෘෂ්ඨය වර්ණය වෙනස් වෙනවා, දුබුරු පැහැයක් ඇති වෙනවා. අපිට මේ වළක්වා ගන්න විවිධ ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි බ්ලාංචීකරණය පාවිච්චි කරනවා මේ බ්‍රවුනින් ඉෆෙක්ට් එක නැත්නම් මේ එළවලු සහ පළතුරු එන්සයිම හේතුවෙන් දුඹුරු පැහැවීම වළක්ව ගන්න විවිධ බ්ලාංචීකරණ ක්‍රමවේද තියෙනවා. එය අපි භාවිතා කරන පළතුරු අණුව වෙනස් වෙනවා. ඒ වගේම වියළනේ මගිනොත් අපිට එන්සයිම ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය ජලය ඉවත් කිරීම මගින් අපේ නිෂ්පාදන කල් තබා කරන්න පුළුවන්. ඒ වගේම අපිට අධි ශීතකරණය නැත්තම් ශීතනයේ මගින් අපිට එන්සයිම ප්‍රතික්‍රියා වේගය අඩු කරන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි කරුණ තමයි අපේ නිෂ්පාදනයේට අනෙකුත් ජීවීන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම. විශේෂයෙන්ම කෘමි සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගන්න අපිට නිවැරදි ඇසුරුම් කරණයක් භාවිතා කරන්න පුළුවන්. උෂ්ණත්ව පාලනය මගින් පරිරක්ෂණය කිරීම ගැන සැලකීමේදී අපිට උෂ්ණත්වයේ ඉහළ නැංවීම සහ හෝ උෂ්ණත්වයේ පහළ දැමීම සිදු කරන්න පුළුවන්. උෂ්ණත්වයේ ඉහළ නැංවීම අපි ජීවානුහරණය පැස්චරීකරණය කියලා හඳුන්වනවා. උෂ්ණත්වයේ පහළ දැමීම කියන්නේ අපිට අපේ නිෂ්පාදන ශීතකරණයක හෝ අධි ශීතකරණයක ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ශීතකරණයක අපි ගබඩා කරනවා නම් ක්ෂුද්‍ර ජීවීන්ගේ සහ එන්සයිමල ක්‍රියාකාරීත්වය අඩුවීම පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට වැඩි කාලයක් ශීතකරණය ගබඩා කරලා තබා ගන්න බැහැ. නමුත් අධි ශීතකරණයක අපි -18ක වගේ උෂ්ණත්වයක අපේ නිෂ්පාදන ගබඩා කරනවා නම් අපිට ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සහ එන්සයිම වල ක්‍රියාකාරීත්වය නතර කරන්න පුළුවන්. ඒ මගින් අපිට වැඩි කාලයක් ගබඩා කර තබා ගැනීම හැකියාව තියෙනවා. උෂ්ණත්ව පාලනය මගින් පරිරක්ෂණය කිරීම උෂ්ණත්ව වැඩි කිරීමෙන් අපිට අපි ජීවාණු උෂ්ණත්ව වැඩි කිරීමේ ක්‍රමවේද තමයි ජීවාණුහරණය කිරීම. එහිදී ශුද්‍ර අපේ නිෂ්පාදනයේ ශුද්‍ර ජීවීන් සහ ශුද්‍ර ජීවි බීජාණුත් විනාශ වෙනවා. ඒ නිසා අපිට අපේ නිෂ්පාදන කාමර උෂ්ණත්වයේ මාස 8ක් 12ක් වගේ කාලයක් ගබඩා කරලා තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම කිරි සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන අපි පස්චරීකරණය කරන්නේ කියන්නේ සෙල්සියස් අංශයක සීට වඩා අඩු උෂ්ණත්වවල තමයි අපි උෂ්ණත්ව ප්‍රතිකාරක කරන්නේ මගින් අපේ නිෂ්පාදනයේ පෝෂක ගුණය රැක ගැනීම හැකියාව අපිට ලැබෙනවා. නමුත් මෙහිදී ශුද්ධ ජීවීන්ගේ බීජාණු විනාශ වෙන්නේ නැහැ. නමුත් ශුද්ධ ජීවීන් විනාශ කර ගන්න පුළුවන්. ඒ නිසා මෙම නිෂ්පාදන අපි ශීතකරණයක ගබඩා කර තබා ගත යුතුයි. එහෙම නැත්නම් අපි පරිරක්ෂක භාවිතා කළ යුතුයි. ඊ කේතය වල දැකලා ඇති
සාමාන්‍ය නිෂ්පාදන ලේබල් වල අපි මේ ඊ කන් ඊ අංකය දකිනවා. මේ ඊ කේටි යුරෝපා සංගමය මගින් හඳුන්වලා දීලා තියෙන්නේ පරීක්ෂණාත්මක අපේ ආහාරවලට එකතු කරන සුදුසු කියලා අනුමත කරපු ආමුකූලන ද්‍රව්‍ය කියන අපේ ආහාරවලට පිටතින් එකතු කරන වර්ණක පරිරක්ෂක අම්ලකාරක මේව හැඳින්වීමට තමයි මේ ඊ කේටි පාවිච්චි කරන්නේ. අපිට අපේ නිෂ්පාදනයේ ලේබල් එකේ අපිට අපි පාවිච්චි කරන රසායනික සංයෝගයේ නම නැත්නම් නම වෙනුවට මේ ඊ ඛණ්ඩාංකයත් අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. අපි ආහාර පරිරක්ෂක කීපයක් ගැන කතා කරමු. අපි අපේ නිෂ්පාදනයට භාවිත කරන ආහාර පරිරක්ෂකයක් කියන්නේ අපේ නිෂ්පාදන ශුද්ධ ජීවීන්, ඒ කියන්නේ බැක්ටීරියා, ඊස්ට්, දිලීර වැනි ශුද්ධ ජීවීන් වර්ධනය වැළැක්වීමට අපි පාවිච්චි කරන රසායනික සංයෝග. බොහෝ වෙලාවට මේවා ඊ ඛණ්ඩාංක ඊ 200 ඊ 299 අතර පරිරක්ෂක තමයි අපි පාවිච්චි කරන්නේ. පළතුරු පල්ප සැකසීමේදී අපි බහුල වශයෙන් පාවිච්චි කරන බෙන්සොයේට්, සෝඩියම් බෙන්සොයේට්, පොටෑසියම් බෙන්සොයේට් නැත්නම් SMS, KMS අපි බහුල පාවිච්චි කරන මේවා අපිට වෙළඳපොළේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. පල්ප සැකසීමේදී අපි බෙන්සොයේට් කාණ්ඩයේ පරිරක්ෂක සහ සල්ෆයිට කාණ්ඩයේ පරිරක්ෂක පාවිච්චි කරනවා. නමුත් දැන් සල්ෆයිට කාණ්ඩයේ පරිරක්ෂක භාවිත කරනවා අඩුයි. මෙහිදී අපි බෙන්සොයේට් පාවිච්චි කරද්දී ප්‍රමාණය 0.05 දක්වා උපරිම මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කිලෝ එකකට මිලිග්‍රෑම් 500ක් වගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. සල්ෆයිට් පාවිච්චි කරනවා නම් 0.01 වගේ ප්‍රමාණයක් තමයි අපි පාවිච්චි කරන්නේ. අපි ඔයාලට පේනවා ඇති ඉතාමත් සුළු ප්‍රමාණයක් අපි පාවිච්චි කරන්නේ. අපි මීට වඩා අපි නිෂ්පාදනයට එකතු කරොත් එක කරුණක් තමයි ශරීර මිනිසුන්ට අහිතකර වෙන්න පුළුවන්. ආසත්මිකතා ඇති වෙන්න පුළුවන්, ඇදුම වගේ රෝද තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අපි ඒ වගේම අපේ නිෂ්පාදනයේ මේ පරිරක්ෂක වැඩිපුර එකතු කිරීමෙන් අනවශ්‍ය දුර්ගන්ධයක්, අනවශ්‍ය රසයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපිට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් පාවිච්චි කරොත් අපිට අවශ්‍ය කරන මේ ශුද්ධ ජීවීන් විනාශ වීම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා අපි අනුමත ප්‍රමාණයට පමණක් පාවිච්චි කරන්න වග බලා ගන්න ඕනේ. අපි දැන් පළතුරු පල්ප සකස් කිරීමේ පියවර කීපයක් කතා කරමු. පළතුරු පල්ප සකස් කිරීමේදී පළවෙනිම සහ වැදගත්ම කාරණය තමයි පළතුරු පල්ප සැකසීමට සුදුසු පළතුරු තෝරා ගැනීම. මෙහිදී අපේ අවසාන නිෂ්පාදන නැත්තම් අපේ පාරිභෝගිකයාට අවශ්‍ය ආකාරයේ අපි පල්ප සකස් කර ගැනීමට සුදුසු පළතුරු තෝරා ගන්න ඕනේ. මෙහිදී අපි හොඳින් මේරු පලිබෝධ වලින් තොර පළතුරු තෝරා ගන්න අවශ්‍යයි. ඊට පස්සේ මේ තෝරා ගන්න පළතුරු අපි වර්ග කරගන්න ඕනේ. මේ හොඳින් මේ මෝරලා තියෙන පළතුරු, ඉදිච්ච පළතුරු, අමු පළතුරු, ඒකල අපිට අපේ පළතුරු ලොට් එකේ ඉදිච්ච නැති පළතුරු තියෙනවා. අපි මේවා ඉදවා ගැනීමත් සිදු කරන්න ඕනේ. ඉදවා ගැනීම සඳහා අපිට අනුමත එතිලින් ප්‍රතිකාරක කරන්න පුළුවන්. මෙහිදී අපිට දවස් 3කින් වගේ අපේ පළතුරු ඉදවා ගැනීම හැකියාව තියෙනවා. මේ සඳහා එතිරෙන් ජෙනරේටර් භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනුමත අපි වෙළඳපළේ එත්‍රල් කියලා හඳුන්වනවා. එත්‍රල් අනුමත ආකාරයෙන් පාවිච්චි කරලා අපිට පළතුරු ඉදවා ගන්න පුළුවන්. ඉන්පස්සේ අපේ පළතුරු අපේ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමාණයට බර කිරා ගන්න ඕනේ. අපි දෛනික නිෂ්පාදනය කරන බලාපොරොත්තු වෙන ප්‍රමාණයට අදාළව අපි බර කිරාගෙන අපි අපේ පළතුරු ටික පිරිසිදු කර ගන්න ඕනේ. පිරිසිදු කිරීමේදී අපිට සෝදා ගැනීම සඳහා ක්ලෝරිනීකృత ජලය, ඒ කියන්නේ වතුර ලීටරයක් සඳහා ග්‍රෑම් එකක ප්‍රමාණයක් ක්ලෝරින් එකතු කරපු ජලය මේ සඳහා භාවිත කරන්න පුළුවන්. අපි ක්ලෝරින් වලින් සෝදා, අවසානයේ අපි පිරිසිදු ජලයෙන් සෝදලා ඒ ක්ලෝරින් තවදී තියෙනවා නම් ඒ ක්ලෝරින් ප්‍රමාණයත් ඉවත් කරගත යුතුයි. ඉන්පස්සේ අපි කුඩා පළතුරු භාවිත කරනවා නම් විශේෂයෙන්ම නෙල්ලි, මිදි වගේ පළතුරු පාවිච්චි කරනවා නම් ඒ සමග ගල්වැලි තියෙන්න පුළුවන්. ඒ නිසා අපි ගල්වැලි ඉවත් කිරීමත් සිදු කරනවා. ඉන්පස්සේ අපි පල්ප ලබා ගැනීමේදී අපි කුඩා පරිමාණයෙන් සිදු කරනවා නම් අපිට උපකරණ භාවිතා නොකර කරන්න පුළුවන්. මෙහිදී අපි අනවශ්‍ය ඉස්සෙල්ලම අපි අනවශ්‍ය කොටස් කපා ඉවත් කරන්න ඕන. අපි අන්නාසි වගේ පාවිච්චි කරනවා නම් ජෑම් සෑදීමේදී විශේෂයෙන්ම අන්නාසි වල අපි දක්නවා ඇහැ කියලා කොටසක් තියෙන, මේ කොටස කපා ඉවත් කරන්න ඕනේ. RTS එකට වගේ නම් අපිට විශාල
වශයෙන් කපයිවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්පසු කැබලි කරලා අපිට පල්ප ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. ගෘහස්ථ මට්ටමේ අපි සිදු කරනවා නම් පල්ප ලබා ගැනීමට ග්‍රයින්ඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි විශාල මහ පරිමාණයක් හොක් කරනවා නම් අපිට මේ සඳහා උපකරණ යන්ත්‍ර උපකරණ භාවිතා කරන්න පුළුවන්. ඉන්පසු අපි උෂ්ණත්ව ප්‍රතිකාරක සිදු කරනවා. මෙහිදී අපිට ගෘහස්ථ වශයෙන් අපිට මලල දෙදෙන වානේ භාජනයක රත් කිරීම කරන්න පුළුවන්. අපිට උෂ්ණත්ව මානයක් නැත්තම් අපි රත් හැඳිගාමින් රත් කරනකොට අපිට වැක්කිරෙන ස්වභාවයේ නැති පොඩි කැදලි ගතයක් එන අවස්ථාවේ අපිට ලිපේම් බා ගන්න පුළුවන්. එහෙම නැත්තම් අපි නිවැරදිව කරනවා නම් පල්පේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 85 90 අතර අපි විනාඩි 10ක් 15ක් තබා ගැනීම සිදු කරනවා. මෙහෙම කරන්න පරමාර්ථය තමයි ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සහ අපේ සකස් කර ගන්නා පල්පේ අඩංගු ජලය ප්‍රමාණය අඩු කර ගැනීම. ඉන්පසු අපිට මේ සකස් කරගත් පල්පේ ශීත ගබඩාවක අධි ශීතකරණයක අපිට ගබඩා කළ තබා ගන්න පුළුවන්. නමුත් අපි කාමර උෂ්ණත්වය ගබඩා කරනවා නම් අපිට පරිරක්ෂක භාවිතා කරන්න වෙනවා. ඒ සඳහා අපිට බෙන්සොයේට් හොයස් පොටෑසියම් බෙන්සොයේට් සෝඩියම් බෙන්සොයේට් වැනි පරිරක්ෂක 0.05ක් දක්වා එකතු කර ගැනීම හැකියාව තියෙනවා. මෙසේ සකස් කරගත් පල්පය අපිට ඇසිරීම සඳහා අපි ගේජ් 300ට වැඩි පොලිතීන් පාවිච්චි කරන්න පුළුවන්. අපිට පැකට් කිරීම හෝ බෝතල් කිරීම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි විශාල වශයෙන් අසුරා ගන්නවා නම් බැරලයකට බහලු මේ රූපයක් දැක්වෙන ආකාරයට පොලිතීන් එකක අපිට අසුරලා වාතය නොරැඳෙන පරිදි අපි සීල් කර ගැනීම සිදු කරන්න ඕනේ. මේ දැක්කෙන බැරල්වල අපිට ඇසිරීම කරන්න පුළුවන්. නැත්නම් අපිට වීදුරු භාජනය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉන්පසු වැදගත් දෙයක් තමයි අපේ නිෂ්පාදනය අපි ලේබල් කරගන්න ඕනේ. මොකද අපිට අපි දැන් අපි සකස් කරගන්න පල්පයෙන් යම් නිෂ්පාදනයක් කරද්දී යම් ක්ෂුද්‍ර ජීව ආසාදනයක් හෝ යම් රසය වෙනසක් හෝ මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් අපිට ඒ නිෂ්පාදිතට අදාළ පල්ප ලොට් එක හඳුනා ගැනීම හැකියාව තියෙනවා. නැත්නම් අපිට අපේ ගබඩාවේ තියෙන සියලුම පළතුරු පල්ප ඉවත් කිරීමට සිද්ධ වෙනවා. ඒ නිසා අපේ පළතුරු ලොට් එක අංක කිරීම සහ ලේබල් කිරීම ඉතාමත් වැදගත්. ලේබලය අපිට දක්වන්න පුළුවන් අපේ නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, කාණ්ඩංකේ නිෂ්පාදනයට අදාළ ඒවැඩ පරීක්ෂා කරේ කවුද, ඒ දවසේ කළමනාකරු කවුද සහ අපේ නිෂ්පාදනය පිළිබඳව යම් අදහසක් සටහනක් යොදන්න පුළුවන්. පළතුරු වල යම් ගැටලුවක් තිබ්බනම් යම් ඉදිලා මදි ගතියක් හෝ රත් කිරීමේදී ගැටලුවක් ඇති වෙනවා නම් සමහර යන්ත්‍ර වැඩ කරේ නැත්නම් මේවැනි තොරතුරු අපිට සඳහන් කරලා තබා ගන්න පුළුවන්. අනික් කාරණය තමයි අපි පළතුරු අපේ නිෂ්පාදනය ගබඩා කිරීමේදී කල්ලිකුත් වීමේ දිනය අපි සඳහන් කරගන්න පුළුවන්. මේ සඳහා අපිට මේ සමාන ක්‍රියාවලියකින් සකස් කරගත් පල්පයකට වෙනත් ආයතනයක සකස් කර පල්පෙට අදාළ කල්ලිකුත් වීමේ දිනය සඳහන් කරන්න බැහැ. මොකද අපි නිෂ්පාදනයක් කරද්දී ඒ තියෙන සනීපාරක්ෂක තත්ත්ව අපි පාවිච්චි කරන පරිරක්ෂවල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පිළිගත රසායනාගාරයකින් අපේ කල්ලිකුත් වීමේ දිනය අපි සොයා බලන්න ඕනේ. මේ සඳහා අපිට ඔබට අපේ ආයතනයේ මගිනුත් ඔබේ නිෂ්පාදනයට අදාළ කල්ලිකුත් වීමේ දිනය දිනේ සකස් කිරීමේ අදාළ පරීක්ෂණ සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔබට යම් නිෂ්පාදනයක අඩංගු වෙන සීනි ප්‍රමාණය, ලුණු ප්‍රමාණය සහ මේද ප්‍රමාණයට අදාළ අපි කියන ට්‍රැෆික් ලයිට් ටික ඒ කලර් කෝඩ් එකට අදාළ පරීක්ෂණ සිදු කර ගන්න පුළුවන්. ඒ වගේම පෝෂක සංඝටකට අදාළ පරීක්ෂණ අපේ ආයතනයේ රසායනාගාරය තුළින් ඔබට සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉන්පසු අපේ පල්පය අපි ගබඩා කරගන්න ඕනේ. එහිදී අපිට අධි ශීතකරණ භාවිතා කරන්න පුළුවන්. දින 18ක උෂ්ණත්වය අපේ නිෂ්පාදන අපිට ගබඩා කරන්න පුළුවන්. මෙහිදී අපිට මාස 6ක් වගේ කාලයක් ගබඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ශීත ගබඩාවල උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6ක් 10ක් අතර ගබඩා කිරීම හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ශීතකරණයකන අපිට සතියක් වගේ කාලයක් අපේ මේ සකස් කරගන්න පල්පේ ගබඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පරිරක්ෂක භාවිතා කරලා නිවැරදි ඇසුරුම් ක්‍රම භාවිත කරලා අපිට අපේ නිෂ්පාදන කාමර උෂ්ණත්වය මාස 6ක් වගේ කාලයක් ගබඩා කර ගැනීම හැකියාව තියෙනවා.
අපි දැන් කතා කරමු පළතුරු අශ්‍ර නිෂ්පාදනාගාරයක් අපි සකස් කරගන්නේ කොහොමද කියලා. අපි අපේ නිවසේ ගෘහස්ථ මට්ටමේ පළතුරු පල්ප නිෂ්පාදනය කරනවා නම් අපි අපේ ගෙද නිවසේ අනෙකුත් වැඩ කටයුතු වල සමග මුසුවෙන්නේ නැති වෙන වෙනම ස්ථානයක් මේ සඳහා තෝරගන්න ඕනේ. මොකද අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ අපේ නිෂ්පාදනයේ සනීප ආරක්ෂාව පිළිබඳව. ඒ නිසා අනෙක් කටයුතු සිදු නොකරන කාමරයක් වැනි ස්ථානයක් මේ සඳහා අපි සකස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි නිෂ්පාදනාගාරයක් සකස් කරගන්නවා නම් අපි එහි අපේ අමුද්‍රව්‍ය ගබඩා කරන්න වෙනම ස්ථානයක් අපේ නිෂ්පාදනාගාරයෙන් පිටත සකස් කරගන්න ඕනේ. ඒ වගේම පළතුරු සෝදන්න පිරිසිදු කරන ස්ථානයක් තියෙනවා, ඒකත් නිෂ්පාදනාගාරයෙන් පිට සකස් වෙන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදන කටයුතු කරන නිෂ්පාදනාගාරයක් වෙනම තියෙන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදිත ගබඩා කරන ස්ථානයක් අපි වෙනම සකස් කරගන්න ඕන, කාර්යාලයක් තියෙන්න ඕනේ, විවේකාගාරයක් තියෙන්න ඕනේ. අපි අපේ නිෂ්පාදනාගාරයට භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර ගැන කතා කරද්දී අපි මහ පරිමාණයෙන් සිදු කරනවා නම් අපිට පල්ප සැකසීමේ යන්ත්‍ර, පල්ප රත් කිරීමේ යන්ත්‍ර, මල බෙදන වානේ භාජන, මල බෙදන වානේ බේස, ගබඩා, රාක්ක, සීල යන්ත්‍ර, තරාදි, උෂ්ණත්වමාන, බ්‍රික්ස් මීට, pH මීට වැනි උපකරණ අවශ්‍ය වෙනවා. අපි සුළු පරිමාණය අපි ගෘහස්ව සිදු කරනවා නම් අපිට මෙම යන්ත්‍ර සූත්‍ර නොමැතිවත් අපේ නිෂ්පාදනය සිදු කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් අපේ නිෂ්පාදන සිදු කරන්න අපි මලන බෙදන වානේ භාජන හෝ ප්ලාස්ටික් භාජන භාවිතා කළ යුතුය. මේ පළවෙනි රූපය දැක්වෙන්නේ පල්ප සැකසීමට අපි භාවිතා කරන යන්ත්‍රයක්. මේක පැයට කිලෝග්‍රෑම් 50ක වගේ පල්ප ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේක බ්‍රෂ් ටයිප් යන්ත්‍රයක්. අපිට වෙළඳ පොලිම ලෙදී ගැනීම හැකියාව තියෙනවා. දෙවෙනි රූප දෙකේ දැක්වෙන්නේ පළතුරු රත් කිරීම සඳහා අපි පාවිච්චි කරන ස්ටීම් ජැකට් කෙටල් එකක්. පල්ප රත් කිරීමෙහිදී අපිට කාලය සහ උෂ්ණත්වය කළමනා කර ගැනීමේ පහසුව තිබෙනවා. මෙහි දැක්වෙන්නේ pH මීටර්, උෂ්ණත්වමාන සහ බ්‍රික්ස් මීටර්ස්. ඊට අමතරව අපි සැලකිලිමත් විය යුතුයි අපේ නිෂ්පාදනාගාරය හොඳ නිෂ්පාදන පුරුද. අපි කියනවා GMP කියලා. මෙහිදී පළවෙනි දේ තමයි පුද්ගල සනීප ආරක්ෂා. අපි නිෂ්පාදනාකාරය වැඩ කටයුතු කරන අයගේ සනීපාරක්ෂාව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි මොනතරම් පරිරක්ෂක පාවිච්චි කරත්, උෂ්ණතර ප්‍රතිකාරක කරත් අපිට අපේ නියපොතු කපලා නැත්තම් අපි දෑත් අපිට සිදු වෙනනම් අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ අවසානයේදී අපේ නිෂ්පාදනයට අංශුද්ධ ජීන් ප්‍රමාණයක් ඇතුළු වුණොත් අපි මේතා කරපු සියලුම කටයුතු නිෂ්ඵල වෙනවා. ඒ නිසා පිරිසිදුකම ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි නිෂ්පාදනය කරද්දී හිස් රැසුම් පාවහන් අත්සසු මොක ආවරණ වගේ පළඳින්න ඕනේ. අපි නිෂ්පාදන කටයුතු කරද්දී වෙනම නිල ඇඳුම් හෝ වෙන ඇඳුමක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදන කටයුතු අතරතුර ආභරණ ඔරලෝසු පැළඳීමෙන් වළකින්න ඕනේ. අනෙත් කාරණේ තමයි අපේ පළතුරු පල්ප නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයේ සනීප ආරක්ෂාව. අපිට අපේ නිෂ්පාදනාගාරයට ඇතුළු වෙන ස්ථානයේ ෆුඩ් බාත් එකක්, මේ පළමු රූපයේ දැක්වෙන ආකාරයේ ෆුඩ් බාත් එකක් සකස් කරගන්න පුළුවන් දෙපා සෝදාගෙන ඇතුළු වෙන්න. ඒ වගේම ඇතුළු වෙන දොරටු වලට අපිට පොලිතීන් තීරු එල්ලලා අපිට කෘමීන් ඇතුළු වීම වලක්ව ගන්න පුළුවන්. ඒ වගේම අපේ නිෂ්පාදනාගාරයේ පරිබෝධ පාලන ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න ඕනේ. ඒ වගේම තමයි නිෂ්පාදනාගාරයේ අපි පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර සහ මේස සහ බිම ඉතා පහසෙන් පිරිසිදු කිරීමත්, පිරිසිදු කරපු ජලයේ ඉවත් කිරීමේ පහසුවක් තියෙනවානේ. අනිත් කාරණේ තමයි නිෂ්පාදනාගාරයට හොඳින් ආලෝකයේ වාතාවරණ ලැබෙන පරිදි අපි ගොඩනැගිල්ල සකස් කර ගන්න ඕනේ. අපි පාවිච්චි කරන උපකරණ සහ අනෙකුත් භාජන සහ යන්ත්‍ර සූත්‍ර ගැන කතා කරද්දී අපි කොයිම වෙලාවකවත් යකඩ හෝ ඇලුමිනියම් භාජන පාවිච්චි නොකළ යුතුයි. මොකද පළතුරු මේ සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. අපි සෑම විටම මල නොබැදෙන වානේ භාජන පාවිච්චි කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි අපි පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර පහසුවෙන් නඩත්තු කළ හැකි වෙන්න ඕනේ. අපේ නිෂ්පාදනාගාරයේ සේවක මණ්ඩලයට මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීමේ හැකියාව තියෙන්නත් ඕනේ. අනිත් කාරණේ තමයි
අපි පාවිච්චි කරන බෝතල් සහ අනෙකුත් උපකරණ ජීවාණුහරණය කර ගන්න ඕනේ. එහිදී අපිට බෝතල් ජීවාණුහරණය කරන්න විනාඩි 10ක් 20ක් උණු වතුරේ තඹ ගන්න පුළුවන්. අපි ප්ලාස්ටික් භාජන, ප්ලාස්ටික් මූඩි ආදී අපිට 1%ක SM ද්‍රාවණයක ගිල්වා තබා පාවිච්චි කරන්න පුළුවන්. සෑම විටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි නිෂ්පාදන කටයුතු සිදු කරාට අවසානයේ අපි පාවිච්චි කරපු භාජන මේස ආදී පිරිසිදු කර දවසේ කටයුතු නිමා කරන්න. පළතුරු අශ්න නිෂ්පාදනාගාර සකස් කර ගැනීමේදී සැලකිලිමත් යුතු අනෙක් කාරණේ තමයි අපේ අමුද්‍රව්‍ය ගබඩාව. මේ අපි නිෂ්පාදනාගාරයෙන් පිටත තියාගන්න ඕන නැත්නම් අපේ පළතුරු සමග අපේ නිෂ්පාදනාගාරයේ ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වෙන්න පුළුවන්. හැම වෙලෙම අපි ඇතුළට පළතුරු ගැනීමේදී පිරිසිදු කරලා සෝදලා තමා ගන්න ඕන. ඒ සඳහා ටැංකිය අපිට නිෂ්පාදනාගාරයෙන් පිටත සකස් කරන්න පුළුවන්. ඒ වගේම සේදීමේ කටයුතු පහසු වෙන්න අපිට වතුර විදෙන නොසල්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපි පළතුරු ගබඩා කිරීමේදී තැලීම් සිදු නොවන ආකාරයේ ප්ලාස්ටික් ක්‍රේට්ස් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. පළතුරු සේදීමට මේ වගේ ටැංකි පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලාස්ටික් බැරල් කපලා අපිට මේ ආකාරයට සකස් කර ගන්නත් පුළුවන්. පළතුරු පල්ප සකස් කිරීම නිෂ්පාදනාගාරය ගැන කතා කරද්දී මම කිව්වා ඉතා හොඳින් ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන ආකාරයෙන් සකස් කර ගන්න ඕනේ. ඒ වගේම අපේ නිෂ්පාදන පියවර වන ඒ කියන්නේ පළතුරු කැපීම, පල්ප ගැනීම, පල්ප රත් කිරීම, ලේබල් කිරීම, ඇසිරීම මේ කටයුතු පියවර වශයෙන් අපිට එක දිගට නැත්තම් චේන් එකක් විදිහට සකස් කර ගැනීමෙන් අපේ නිෂ්පාදන කටයුතු වල කාර්යක්ෂමතාවය වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම පහසෙන් සේදිය හැකි ආකාරයට බිම සකස් විය යුතුයි. ඇසිරීම සහ ලේබල් කිරීම ගැන කතා කරද්දී මම කලින් කතා කරා. ඇසිරීමේදී අපේ නිෂ්පාදනවලට ආලෝකය වැටෙන්නේ නැති ආකාරයට අපිට බැරල් පාවිච්චි කරන්න පුළුවන් ඇසිරීම සඳහා. ඒ වගේම වාතය නොරැඳෙන පරිදි අපේ ඇසිරීම සිදු කරගත යුතුයි. අපේ නිෂ්පාදිත ගබඩා කිරීම ගැන සැලකීමේදී අපි ඉස්සෙල්ලාම නිෂ්පාදනය කරගත්ත අපේ ලොට් එක අපේ නිෂ්පාදනාගාරයේ ඉදිරියෙන් ඇසිරීම කරන්න. මොකද අපිට අමතක වීමෙන් අපේ නිෂ්පාදිත අපේ ගබඩාව තුළදීම කල්ලිකුත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හදන ෆස්ට් ඉන් ෆස්ට් අවුට් මෙතඩ් එකට පළමු හදන ලොට් එක නිෂ්පාදනාගාරයේ ඉදිරියෙන් ඇසිරීම සිදු කළ යුතුය. අනෙකුත් ද්‍රව්‍ය ඒ කියන්නේ අපි පාවිච්චි කරන පරිරක්ෂක සීනි ලුණු වගේ ද්‍රව්‍ය අපි පාවිච්චි කරනවා නම් මේවා අපි වෙනමම ලේබල් කරලා කල්ලිකුත් වීමේ දිනේ ගහලා ඒකත් අපි නිෂ්පාදනය නිෂ්පාදිත අපේ නිෂ්පාදිත ගබඩා කිරීමේදී ෆස්ට් ඉන් ෆස්ට් අවුට් මෙතඩ් එකට අපේ පරණ ලොට් එක අපේ ගබඩාවේ ඉදිරියෙන් ඇසිරීම කළ යුතුය. ඊට අමතරව අපිට කාර්යාලයක් අවශ්‍යයි. කාර්යාලයක් අවශ්‍ය වෙන්නේ අපේ සියලුම දත්ත සහ තොරතුරු ගබඩා කර තබා ගැනීමට, එදිනදා සේවය කරන සේවකයන් පිළිබඳ තොරතුරු, එදිනදා භාවිතා කරන අමුද්‍රව්‍ය පිළිබඳ තොරතුරු, දවසක නිෂ්පාදිත පිළිබඳව තොරතුරු ඇතුළත් විය යුතුයි. ඒ වගේම අපේ නිෂ්පාදන ක්‍රියාවලිය පාලනය සඳහා සතියකට වරක් හෝ දෙවරක් නිෂ්පාදිත පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ කියන්නේ අපේ උපකරණ නිවැරදිව වැඩ කරනවද බලන්න ඕනේ. අපේ නිෂ්පාදිත තත්ත්වය, උෂ්ණත්වය නිවැරදිව අපි පාලනය කරනවද බලන්න ඕන. යම් සමහර මැෂින් වැඩ කරන්නේ නැත්නම් ඒ පිළිබඳව වාර්තා වෙන්න ඕන. මේ ආකාරයට සතියකට වරක් හෝ දෙවරක් මේ තොරතුරු වාර්තා කරගත යුතුයි. ඊට අමතරව අපිට විවේකාගාරයක් තියෙනවා අපි වැඩ කරන සේවක මණ්ඩලයට. අත් සේදීම, ඒ වගේම ආහාර ගැනීමට, ඇඳුම් මාරු කරන්න, පාවහන් මාරු කරන්න වෙනම ස්ථාන සහිත විවේකාගාරයක් අපේ නිෂ්පාදනාගාරයේ තිබිය යුතුයි. අවසාන වශයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම ගැන අපි කතා කරමු. ඒ ඉතාමත් වැදගත්. හැකි සෑම විටම අපේ නිෂ්පාදනයේ අතුරු ඵල විදිහට එකතු වෙන පොතු ඇට වගේ ද්‍රව්‍ය අපේ නිෂ්පාදනාගාරයේ භූමියෙන් පිටත අපද්‍රව්‍ය බැහැර කරන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් මෙම ද්‍රව්‍ය දිරාපත් වීමේදී ක්ෂුද්‍ර ජීවීන් ඇති වෙන්න පුළුවන්, මැස්සන් වැනි සතුන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මෙම අපද්‍රව්‍ය අපේ නිෂ්පාදනාගාර භූමියෙන් පිටතට රැගෙන යා යුතුයි. ඒ වගේම අපි නිෂ්පාදනයේ සේදීමේදී අපි භාවිත කරන ජලයත් බැහැල යන ආකාරයට නොරැඳෙන පරිදි ඉවත් කර ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි.
මේ සමගින් අද දවසේ වැඩසටහන අපි සාකච්ඡාව මේ නිමා කරන ඔබට මේ සම්බන්ධ යම් ගැටලුවක් තියෙනවා නම් තිරේ දැක්වෙන දුරකථන අංක ඇමතීමෙන් ඔබට ගැටලු නිරාකරණය කර ගැනීම හැකියාව තියෙනවා. එසේ නැත්නම් ඔබට මේ සම්බන්ධ යම් පුහුණු වැඩසටහන් අවශ්‍ය නම් ඒ පිළිබඳව අපිට විමසීම් සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න පුළුවන්. මම කාංචන, බොහොම ස්තුතියි අද දවසේ මේ වැඩසටහන සම්බන්ධයෙන්. මට දැනගන්න පුළුවන්ද දැන් කල්ලිකුත් වීමේ දිනය දැන් අපි හිතමු අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන මාස 6ක් වගේ කාලයක් තියෙනවා කියලා කිව්වනේ. දැන් ඒක අපි සාමාන්‍යයෙන් අපේ නිෂ්පාදනයට අධිශීත කරනවා නම් මාස 6ක් තියෙනවා කියලා අපි ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ කොමන් ප්‍රැක්ටිස් එකක් විදිහට පාවිච්චි කරනවද නැත්නම් අපි රසායනාගාර තත්ත්වය යටතේ මේ අපේ නිෂ්පාදනය චෙක් කරලාද ඒ කාලය සීමාව නිර්ණය කරන්නේ? අපි නිෂ්පාදනයක් අපි වෙළඳපළට ඉදිරිපත් කරනවා නම් අපි ඒකේ කල්ලිකෘතීමේ දිනය නිර්ණය කරන්න ඕනේ. ඒක අපිට එහෙම ගෙස් කරලා කරන්න බෑ. මොකද අපි අධිශීතකරණය පාවිච්චි කරත් අපේ ශීතකරණයේ ගැටලුවක් තියෙනවා නම් හරියට ශීතනය වෙන්නේ නැත්නම් ශුද්ධ ජීවීන් වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ නිෂ්පාදනය අපි මාකට් එකට දානවා නම් අපි අනිවාර්යෙන් රසායනාගාරයකින් අපි ඒක ෂෙල්ෆ් ලයිෆ් එක ඇනලයිස් කරලා රිපෝර්ට් එකක් ගන්න අවශ්‍යයි. බොහොම ස්තුතියි පැහැදිලි. මම සුමිත් කුමාර. මට මේ දැනගන්න පුළුවන් පොඩ්ඩක් කල් තබා ගන්න දානේ අර කිමිකල් ගැන චුට්ටක් ඒක මේ මොනවද කියලා. අපි ඒවට කියනවා ප්‍රිසර්වේටිව්ස් කියලා. සාමාන්‍ය වෙළඳපළේ සමහර සුපර් මාකට් එකක් මම දැක්ලා තියෙනවා අපිට මිලදී ගැනීම හැකියාව තියෙනවා. මේක සුදු පාට කුඩක්. මෙහි අපි මේක පාවිච්චි කරන්න අපේ නිෂ්පාදන ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වෙන එක වළක්ව ගන්න. ඉතින් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන්න සහ වර්ධනය වීම වළක්ව ගන්න. මෙහි පාවිච්චියේ ගැටලුවක් තියෙන අපි අධික වශයෙන් පාවිච්චි කරොත් අපේ ශරීරයට අහිතකර වෙනවා. සමහරලාවට අපි KMS SMS පාවිච්චි කරන මෙහි සල්ෆර් සංඝටකයක් අඩංගුයි. එතකොට මේක රත් කිරීමට වගේ භාජන වෙන සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු නිපද වෙන්නත් පුළුවන්. අපි බෙන්සොයිඩ් පාවිච්චි කරනවා නම් බෙන්සින් සෑදීමේ හැකියාවකුත් තියෙන. අතර මේවා අපේ ශරීරයට එකක් අහිත කරයි. අනිත් එක මේ සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ ගන්ධයක් සහිත වායුවක්. අතර අපි වැඩිපුර පාවිච්චි කරොත් අපේ වෙළඳපොළේදී අපේ නිෂ්පාදන වලට අහිතකර ගන්ධයක් තියදී ඒ නිෂ්පාදනය රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ නිසා නියමිත ප්‍රමාණයට පමණක්ම පාවිච්චි කරන්න ඕනේ. අපිට SLS අපි සහතික ගන්නවා නම් අපි අපිට කියන අපි විවිධ නිෂ්පාදන වලට අනුමත ප්‍රමාණ සහ අනුමත පරිරක්ෂක වෙනවම තියෙනවා. විශේෂයෙන් අපි මාස ආශ්‍රිත නිෂ්පාදනයක් සිදු කරනවා නම් අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ SMS KMS නෙමෙයි ඇමීන කාණ්ඩය. ඒ වගේ අපේ කිරි නිෂ්පාදනය කරන අපි ඊට අදාළව අපිට පරිරක්ෂක වර්ග වෙනමම තියෙනවා. ඒ අපේ ආහාර පනත සඳහන් වෙනවා. නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනයේ මගිනුත් අපිට දන්නලා තියෙනවා අපි විවිධ නිෂ්පාදන වලට යද්දී අපි පාවිච්චි කරන්න ඕනේ පරිරක්ෂක මොනවද සහ ඒ වගේ ප්‍රමාණයන් පිළිබඳව. ඒක මිස් දැනගන්න ක්‍රමයක් තියෙන කොහෙන්ද බලාගන්නේ? ඒ කියන්නේ පළතුරු වලට මේ කොච්චරක් දාන්න ඕනද? ඒක ඒක ආහාර පනත සඳහන් වෙනවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිතී ආයතනයේ ඒ වෙබ්සයිට් එකේම ඒ සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. Thank you.
අයිබෝන් මිස් මට දැනගන්න පුළුවන්ද අපි ඇනලයිසිස් රිපෝට් එකක් ගන්නව නම් ඔයගොල්ලෝගේ පසුවස්සන ආයතනය හරහා ඒක ක්‍රමවේදය කොහොමද වෙන්නේ අපි මොන මොනවද කරන්න ඕනේ මොන හරි පේමන්ට් එකක් අපි කරන්න ඕනේද ඒ වගේ පේමන්ට් එකක් කරන්න අවශ්‍යයි ඔබට අවශ්‍ය තොරතුරු මේ තිරය දැක්කෙන දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගන්න පුළුවන් එහෙදි ඔයාලා අපිට සාම්පල් එකක් ගෙනත් දුන්නම අපි ඒ සාම්පල් එක ඔයාලට අවශ්‍ය තොරතුරු අපි ඇනලයිස් කරලා දෙන්න විශේෂයෙන් ෂෙල්ෆ් ලයිෆ් එක ඇනලයිස් කරන්න පුළුවන් ඊට අමතරව අපේ නිෂ්පාදනයේ තියෙන න්‍යූට්‍රියන් කන්ටෙන්ට් එක දැන් අපි ලේබල් කිරීමේදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ නිෂ්පාදනයේ තියෙන ලුණු ප්‍රමාණය සීනි ප්‍රමාණය සීනි සහ මේද ප්‍රමාණය අපි ට්‍රැෆික් ලයිට් කියලා කියන අපිට ඒකත් ඔබට ඇනලයිස් කරලා දෙන්න පුළුවන් ඊට අමතරව ඔබ යම් ලේබල් කිරීමට අදාළව ඔබට මොනවා හරි රිපෝට් එකක් ගන්න පුළුවන් නම් ඒකත් අපිට අපේ ආයතනය තුලින් කරගන්නීමේ හැකියාව තියෙනවා අපිට මේ තිරේ දැක්වෙන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න ඔබට වැඩි විස්තර ලබා ගන්න පුළුවන් කෙනෙක් අහලා තියෙනවා සෙල්සියස් අංශක 85 90 උෂ්ණත්වයේදීමද බොටල් කරන්නේ කියලා. අපි වීදුරු භාජන පාවිච්චි කරන අපේ නිෂ්පාදන ගබඩා කරන්න අපිට ඒ උෂ්ණත්වයේ ගබඩා කරන්න පුළුවන්. නැත්නම් අපි පොලිතීන් හෝ ප්ලාස්ටික් භාජන පාවිච්චි කරලා අපි සෙල්සියස් අංශක 60 65 දක්වා අඩු වුණාට පස්සේ තමයි අපි නිෂ්පාදන ඇසිරීම සිදු කරන්නේ. මේ සමග අපේ කාල වේලාව අවසන් විමින් පවතින්නේ අපේ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් තිරය දැක්වෙන දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ සමගින් අද දවසේ අපේ වැඩසටහන නිමා කරනවා. තවත් මෙවැනි වැඩසටහනකින් අපි ලබන සතිය හමු වෙන අරමුණින් අපි ඔබෙන් සමග ගන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතිවන්ත වෙනවා සුභාෂිනී වීරසිංහ මහත්මියට. අද දින වැඩසටහන මේ නිමාවට පත් ඉදිරි වැඩසටහන වලට හම්බෙමු. බොහොමත්ම ස්තුතියි.